Cielo ma minutoni me asanna me mihitalayama vishwagammanayak bawata patwa eti me mohothe taakshanika diunuwa yuge gelawum karaya bawata patwala tiyenne. Maha Sammata Raju met maha බෝසමිඳුන් පිළිබඳව අන්තර්ජාලයට දිගින් දිගටම යොමුවන මෙම සුවිශේෂී දැනුවත් කිරීම් මාලාවෙහි තවත් පියවරක් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ජනතාව වෙත නොයෙක් නොයෙක් ස්වරූපයෙන් මෙම දැනුවත් කිරීම් මාලාව පවත්වාගෙන යන්න උත්සාහයක් දරන්නේ සියලු දෙනාගේම අවධානය ලබා ගැනීම පිණිස ගද්‍ය පද්‍ය නිසඳස්සෝ මොනයම් හෝ විදියකින් මෙම පණිවිඩය සමාජයට යවන්න දරන දැවැන්ත උත්සාහය. Mithmaha bo samiduni dan peminenna yudagini del dasatama vihidei onna ahas kusama ditaragena vetinna avigetena හඬ පැතිරේ අහගන්න. එදා බුදුවරු මිනිසුන්ගේ සිත් සතන් වලට සමීප වුණු තවත් ආකාරයක් තමයි මෙවැනි අත්‍යවශ්‍ය කාරණාවක් සමාජයට ඒ සමාජ අවධානය යොමු කරවා ගැනීමට අනුගමනය කරන ගද්‍ය පද්‍ය ස්වරූපය. කරුණා ගුණය පතුරා අප වෙත එන්න සමාවදී දුක් කඳුලලි නිවන්න කසාවත පැළඳී දුදානන් පිළිගන්න අවලෝකිත ඊශ්වර වෙත පිවිසෙන්න. විශේෂයෙන්ම යතුවරයන් වහන්සේලා නොවන ප්‍රතිරූපක භික්‍ෂූන් වහන්සේලා නිසා තමයි ජහතියේ අභාග්‍යයට අපමහා බෝසතනන් වහන්සේ අවලෝකිතේශ්වර ශක්තිය පිළිබඳව මෙහි ඇති දැවැන්ත බව පිළිබඳව හඳුනා ගැනීමට බැරි වුණු පිරිසට තමයි ඒ ආකාරයට අමතන්නේ. මහා සම්මත රජුනි දැන් කාලය එළඹේ බුදුහඬ වැලැක් විය නොහැකි පහන් තැඹේ නිහඬ සයුර හඬ නං වයි හෙට දියබේ සර්වතථාගත නාමය සවනේ ඇඹේ. සර්වතථාගතයන් වහන්සේ එදා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්මම තමයි මේ වර්තමාන යුගයේහි ශ්‍රී ලංකා ද්වීපය තුල මෙවැනි විශේෂ යුග පුරුෂයෙක් බිහි වෙන බවට පැහැදිලි කරලා තියෙන්නේ. තිරණිය වැන්දේ බුදු වරයෙකුටම නොවේදෝ දහසක් දෙනා
දොස් නැගුවේ කුමකට දෝ කහවත අතීතයේ තිබුණත් අද කොහේදෝ ජනනායක තුමනි මේ වග ඇහෙනවදෝ. ඇත්ත වශයෙන්ම එදා කහවත දරාගත්තා වූ තේරණියක් හඳුනාගෙන තිබුණා. ඇත්තටම මේ හඬ මේ හඬ බුදුවරයෙකුගේ කියලා දන ගහලා නමන්න පැවිදි උතුමෙක් සිටියා නම් ඇත්ත වශයෙන්ම ඇය ඔය ආකාරයට දන ගහලා වන්දනා කරයිද. මම හිතන්නේ එහෙමනම් ඒ තෙරණියත් මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරලා එක්ක බලන්න ඕන එක්ක මානසික ආබාධයක්ද කියලා. මානසික ආබාධයක් නොවෙනව නම් ඇය බුද්ධිමත් නම් ඇය ප්‍රඥාවන්ත නම් ඒ වන්දනාව කොපමණ සාධාරණද යන බව වැටහෙන්නේ ප්‍රඥාවන්තයෙකුටම පමණයි. සියලු බෝසත්වරුනි 84,000ක් බෝසත්වරු පෙළ ගැසීමට නියමිත ඉදිරි කාල පරාසය තුල මං හිතන්නේ චීවරයක අවශ්‍යතාවයක් ලංකා සමාජයට ඇති වෙයිද කියන තැනේ අහන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ දුක්ගිනි නිවන්න අද සැපත් වෙලා ඉන්නේ අවලෝකිතේශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ බව බොහොම කෙටි කාලයකින් පිරිස අතරට සපැමිණීමට නියමිතයි. වර්තමානයේ පත්ව ඇති ජනතාවාදී රජය අනුර දිසානායක සහෝදරයා ගරු ප්‍රතිගරු ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ කාරණාව වටහා ගන්න බවට කිසිම සැකයක් නැහැ. අන්තවාදී මිනිසුන් අන්තවාදී ආගමික නායකයන් ඒ ආගමික පූජකවරු විශේෂයෙන්ම ඉදිරි කාලයේදී මේ කාරණාව වටහා ගැනීමට යන කාලය කියන්නේ යුද ගිනිදල් අවි අමෝරා ගත්තා වූ එම පාර්ශව එකිනෙකාට ඒ අවි හඬ මේ අහස් කුස දෙදරාගෙන යනකොට ඒ නිෂ්ටික බෝම්බ ගහලා මුළු ජනතාවම සමූල ඝාතනයකට පත් වෙන තත්වයකට පත් වෙනකොට ඒ දෙමව්පියන්ගේ දරුවෝ ඒ තුරුලේ තියාගෙන මේ පරමාණු බෝම්බ වලට ගොදුරු වෙන තත්වයක් ඇති වෙනකොට මේ පෙරමුණ අරගෙන ඉන්න අන්තවාදී පූජකවරුන්ට අර එදා පහස්කු ප්‍රහාරය තුළ ඒ පිරිස තමන්ගේ දුක නිවා ගන්න ඒ ගියපු පූජකවරුන්ගේ වටේ ඒ පූජකවරුන්ට හැකියාවක් තිබුණාද ඒ ජීවිත බිලි ගන්න එක වළක්ව ගන්න? එහෙමනම් කතෝලික මුස්ලිම් බුද්ධ ආගම නැත්නම් බෞද්ධයයි කියා ගන්නා වූ ඇතුළු අනෙකුත් සියලුම මතධරණ සියලුම දෙනාට එකම නායකත්වය තමයි වෛරෝජන ව්‍යුහරාජ සර්වතථාගත මහසත් බෝසත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ. පැහැදිලිවම ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තාම පැහැදිලිව දේශනා කරලා තියෙන ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනා
ඒ සූත්‍රරාජාණන් වහන්සේ මේ මිහිතලයෙහි ඒ කෝකිලාවියකගේ හඬින් ඒ පත්තිනියගේ හඬින් මේ විශ්වය සිසාරා යන දවසට වියලි කතරකට වැහි හොදක් වගේ අද මේ දුක්ගිනි වලින් හදවත් උපුරා යන්න තරම් දුක්ගිනි ගිනි දැල් පත්තු වෙන වෙලාවක ඒ කෝකිලාවියගේ හඬින් ඒ පත්තිනියගේ හඬින් ඒ වගේම තමත් එතුමියගේ සැමියාගේ හඬින් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනා ඒ සූත්‍ර රාජ්‍යයන් වහන්සේ මේ මිනිසුන් අතරට ඒ දෙසවන් වලට හෙන්න සලස්සන්න ගරු ජනාධිපතිතුමනි ඔබතුමාටයි මේ ආරාධනාව ඔබතුමාටයි මේ සිහි කැඳවීම ඔබතුමාටයි මේ දැනුවත් කිරීම පන්සල්වල සද්ධර්ම පුණ්ඩික සූත්‍ර සජ්ජායනා කරන්න අනිවාර්යෙන් දැමිය යුතු එකක් වෙන ලංකාවට දොරටුව විවෘත කළ අවසන් වෙනවා අල්ලපුවත්තට ඇහෙන්න දානවනම් තමයි වැදගත් වෙන්නේ පැහැදිලි අල්ලපුවත්තට ඇහෙන්න දානවනම් තමයි වැදගත් වෙන්නේ Taman තනියම කන්නේ මේ මේක මුළු ලංකාවටම ලින්ක් වෙන්න ඕන නම් ඔව් මම මාස 3ක් ඇතුළත උත්සාහයක් යෙදෙනවා සියලු පන්සල්වල මේක සජ්ජායනා කරන්න මම උත්සාහ කරේ ඊජිප්තු ඉන්නගෙන කවදාවත් කරෙන්නේ නැහැ මං එන්නේ නැතුව කරෙන්නේ නැහැ මං එන්නේ නැතුව විශ්ව දොරටුවේ හිමිකරුවෝ එන්නේ නැතුව කරෙන්නේ නැහැ මේ කට්ටියෙන් බාර දුන්නා මම මේ කට්ටිය කරේ මාලිගාවල කැලණියෙන් පටන් ගත්තේ මාලිගාවල කැලණියේ කිරිවෙහෙර රුවන්විල්සෑය දළදා මාලිගාව ශ්‍රී පාද ස්ථානයේ දක්වාම සරජන ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑම ස්ථානයකටම අපි ගියා මොන්වහන්සේ එතකොට ජීවමානව ලංකාවට වැඩමලා හිටියේ නැ ප්‍රතිමාවක් තිබුණේ සංචාරක ප්‍රතිමාව නාත ප්‍රතිමාව මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රතිමාව සංචාරක ප්‍රතිමාව අපි අරගෙන ඒ හැම ස්ථානයකටම අපි අරගෙන ගියා ප්‍රතිමාව අරගෙන ගිහිල්ලා ශ්‍රී පාද ස්ථානයේ මුලදී ප්‍රතිමාව තැන්පත් කරා ඊට පස්සේ තමයි බෝසත්ත්වයන් වහන්සේ අද ජීවමානව මිනිස්සු අමාරු වෙටෙන්නත් එපනේ ඇටනවලස්සේ අමාරු වෙටනේ යන්න එපනේ ඒ වෙලාවෙත් මම පහළ වෙලා අවසන් වෙනවා ඒ කියන්නේ මට ලංකාවට එන්න විදියක් නැහැ 2017 දියසෙන් පහළ වෙලා අවසන් වෙනවා